කෙනෙකුගේ දියුණුව බලන්ඉන්න බැරි පිරිසක් විසින් බස් රථයකට කළ සක්කිලි වැඩක් ගැන සංවේදී සටහනක් තමයි දැන් අපි පෙන්වන්න යන්නේ. හොඳයි, සිය පියා බොහෝ කැපකිරීම් ඉටු කරගත් සිහිනයකට සමාජයේ කුරිරු මිනිසුන් පිරිසක් විසින් සිදු කළ නොහොඹිනා ක්‍රියාවක් පිළිබඳව තරුණයෙක් තැබූ සංවේදී සටහනක් Facebook සමාජජාලා මාධ්‍යයේ සටහන් වෙලා තිබුණා. එම සටහන තමයි මේ. මේ කතාව මගේ තාත්තා ගැන. මගේ තාත්තා සරත්, බස් සරත්. සමහරුන්ට සරත් මාමා වෙනකොට, ගොඩක් දෙනෙකුට සරත් අයියා. අපේ තාත්තාද යාගොඩ හිටියට ගොඩක් මෙහෙ මිනිස්සු කියන විදිහට අපි මේ ගමේ උන් නෙමේ. අපි පිටගම්කාරයෝ. මගේ තාත්තා මිරිස්වත්තෙන් ඇතුලේ අරලිය ගසන්දියේ අවුරුදු 4 වෙනකොට අම්මා නැති වෙලා, අවුරුදු 7 වෙනකොට තාත්තා නැති වුණ අනාථෙක්. ඉදා නන්නත්තර ජීවිතේ යනකොට තාත්තගේ නැන්ද තමා මෙහෙට ගෙනාවේ. ඉදා ඉඳන් තමා අපිට යාගොඩට එන්න උනේ. මගේ අම්මා මේ ගමේ. මේ ගමේ ගොඩක් අය අම්මට වඩා හිතවත් තාත්තා එක්ක. හැමදාම උදේම පාරට එන්නේ මගේ තාත්තා. උදේම මිනිස්සුන්ව තම තමන්ගේ වැඩවලට තවුමට ගෙනියන්න. ඒ පටන් ගන්න දවස හැමෝම එක්ක hina වෙලා පොඩි උන්ට ගෙදර ගහේ හැදෙන peeragedi ටිකක් ගෙනියන්නේ කහට හිතේ නැති නිසා. අම්මෙක් තාත්තෙක් නැතුව ජීවිතේට මුහුණ දීපු මගේ තාත්තා බුලත් විකුණලා එදා වෙලා හොයාගන්න ගම්පහ payment වල නිදාගත්තේ අවුරුදු 14 දිලු. මගේ තාත්තා උපාධිගත්තු මිනිහෙක් නෙමේ. මගේ තාත්තා ඉගෙනගෙන නැහැ. ඒත් හැමදාමත් මට මං යන පාරේ ඉස්සරහම හිටිය මහා එළියක් වෙලා මං අද යම් තැනක ඉන්නවා නම් ඒ සීරගෙම අයිතිකාරයා මගේ තාත්තා. පේමන්ට් එකේ නිදාගන්න ගෝණියක් අරගන්න හස්තගිරියේ පිටිකොට්ට ඇදපු තාත්තා හතුරෙක්ටවත් වෛර නොකර මුළු ජීවිත කාලෙම කොල්ල තුන්දෙනෙක් උස්මහත් කළාට අමතරව හම්බ කළා නම් ඒ ගමක මිනිසුන්ගේ ආදරේ විතරයි. ඊට අමතරව අපේ මේ බස් එක මේකෙන් තමා අපි එදා වෙලා හොයාගෙන කෑවේ. අපිට වතුර උගුරක් හරි ගෙනත් දුන්නේ. මේ පහල රූපවල බලන්න ඊයේ උදේ බස් එකට කරලා තිබුණ දේ. මිනිසුන්ට සේවය කරපු ඒ මනුස්සයා ජීවිතයේ අවසාන කාලේ තමන්ගේ කියලා මාවපු හීනේ තමයි මේ. මම්මගේ තාත්තගේ ඇස්වල මුලින්ම කඳුළු දැක්කේ ඊයේ. කරපු මිනිස්සු මේ වෙනකොටත් විඳවනවා ඇති. ඒත් පේමන්ට් එකේ ඉඳන් ආපු මේ මනුස්සයාට නැති වෙන්න දේවල් නැතයි කියලා දැනගන්න. මේ කරපු සියලුම දේ යම් මතු දිනයක නැවතත් ඔබ වෙතම ලැබෙන බව දැනගන්න. ගමක මිනිසුන්ගේ විලාපය මෙලොව යම් ධර්මයක් ඇත්නම් ඒ දරා ගන්නා බව දැනගන්න. අවසානයේ තාත්තා කියපු දෙයින්ම මේ කතාව අවසන් කරන්නම්. පුතේ, අවසානේ ලං වෙනකොට මෙරුවොත් පියාඹගෙන යනවනේ. කරපු කෙනා දැන් බලන් සතුටු වේවි. ඒකත් මට පිනක් බං. සටහන උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින්. එහෙව් මිනිස්සෙක්ගේ බස් එකකට නොහොඹිනා සක්කිලි පිරිසක් කරලා තියෙන මේ වැඩේ ගැන ඕගොල්ලන්ගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.